ප්‍රේමය ගැන දන්නවද? නෑ, ඒනම් ලතාම ලබා මානසිකත්වය. එතකොට ප්‍රේමය කියන්නේ මොකද්ද? ප්‍රේමය කියලා කියන එක විවිධ දාර්ශනිකයෝ පුතා විවිධ ආකාරයෙන් අර්ථ දක්වලා තියෙනවා. එක එකයි එක එක විදිහට ප්‍රේමය ගැන. ඕෂෝ වගේ දාර්ශනිකයෙක් ගත්තොත් එයා ප්‍රේමය ගැන කියලා තියෙන දේවල් හිතා ගන්නවත් බෑ. හරි. හැබැයි මම ප්‍රේමය යනු කුමක්ද කියලා ඇහුවොත් මම කියන්නේ මොකක් කියලා? සන්නිවේදනය. ප්‍රේමය කියලා කියන්නේ සන්නිවේදනය කියලා කියනවා. දැන් ඔන්න කියනවා මම එයා තීරුම්ගෙන ඉන්නේ යන්නේ. එයත් මාව තීරුම් අරගෙන ඉන්නේ. ඒ මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ දෙන්නාගේ අතරේ ඇති අදහස් සමපාත වෙලානේ. කියන්නේ කොල්ලා කෙල්ල තීරුම් ගන්නවා කියලා කියන්නේ, කෙල්ලා කොල්ල තීරුම් ගන්නවා කියලා කියන්නේ මුන් දෙන්නා මොකක් තීරුම් ගන්නවා කියන එකද? මුන් දෙන්නට දෙන්නාගේ අදහස් තීරුම් ගන්නවා කියන එක. කියන්නේ මුන් දෙන්නාගේ සිතුවිලි. කියන්නේ අපි දෙන්න දැන් එක්කෙනෙක් වගේ යන්නේ. අපි දෙන්න දෙන්නේ කියලා හිතෙන්නේ යන්නේ. බලන්න මේ ප්‍රේම කරනකොට කියනවා. පැට්ටෝ අපි දෙන්න නිකන් එක්කෙනෙක් වගේ පැට්ටෝ. ශරීර දෙකක් වුණාට අපි දෙන්නට තියෙන එක හිත. පුතා මට එහෙම ඇහෙනකොට වාරයක් වාරයක් පාසා මතක් වෙන්නේ ඔයාලට කවුද? ඔයාලට නම් මතක් වෙන්නේ නැත්නම් ඔයාලට වැඩිපුරම ආදරේ දැරිච්ච තැන. මට එහෙම ඇහෙන වාරයක් වාරයක් පාසා මතක් වෙන්නේ මහාචාර්ය විල්බස් රාම්. හිතාංකෝ. ඇයි විල්බස් රාම් සන්නිවේදනයේ නිර්වචනය කරනවා පුතා? තොරතුරු ගැඹු සංඥාවක් කරන කොටගෙන දෙපාර්ශවයක් අතර එක හා සමාන චිත්ත ස්වභාවයන් ඇතිවීම සන්නිවේදනයයි. ඉතින් මොකද්ද තොරතුරු ගැබ්බෙච්ච සංඥාව? ප්‍රේමය. ප්‍රේමයේ පදනම් කරගෙන දෙපාර්ශවයක් අතර කොල්ලෙක් එක පාර්ශවයක්, කෙල්ලෙක් අනික් පාර්ශවය. මේ පාර්ශව දෙක අතරේ පුතා එක හා සමාන චිත්ත ස්වභාවයන් ඇතිවීම. මොකද්ද? සන්නිවේදනය. එන මලහත් ඉල්ලුවේ ප්‍රේමය කියලා එකක් නෑ පුතා. මේ ලෝකේ තියෙන ප්‍රේමය කියලා එකක් නෑ. තියෙන්නේ මොකද්ද? සන්නිවේදනය. ඇත්තරම ප්‍රේම කරනවා කියලා කරන්නේම අපි මේ සන්නිවේදනය කරන එක. ඉතින් වඩා හොඳින් සන්නිවේදනය කරන කෙනා, වඩා හොඳින් අනිත් එක්කෙනාට තේරුම් ගන්න තමන්ගේ අදහස් ටික ප්‍රකාශ කරන කෙනා ප්‍රේමේ ජය ගන්නවා ළමයි. එහෙනම් ප්‍රේම කරන්නවත්, ප්‍රේමය දිනන්නවත්, එක වහලක් යට ඒ දෙන්නගේ ජීවිත දෙක පැල කරන්නවත් මොකක්ද ඕනේ? සන්නිවේදනය. හොඳ සන්නිවේදකෙක් වෙන්න. එහෙනම් ඉස්තරලාම ඕගොල්ලෝ මොකද කරන්න ඕනේ? හොඳ සන්නිවේදකෙක් වෙන්න. ඊට පස්සේ පුළුවන් ප්‍රේම කරන්න. අලුත් පරම්පරාවේ මීඩියා නම් සෙනල් වනසිංහා.